ආයුබෝවන් සියලුම දේශපාලන පක්ෂ වෘත්තීය සමිති ඊට පස්සේ නානා ආකාර සංවිධාන මැයි පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශාල රැස්වීම් සංවිධාන කර තිබුණා. ඒ විශාලත්වය කියන එක සැලකෙන්නේ තමන්ට සාපේක්ෂව. අප මිත්‍ර බත්‍රමුල්ලේ සීලරත්න හිමියන් දැවන්ත එකක් තියලා තිබුණා කතරගම බස් නැවතුම්පොලේ උන්වහන්සේට සාපේක්ෂව එක දැවන්ත එකක්. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා මෛරලියක් තියලා තිබුණා කොළඹ. මේවයි නිකන් කුවක නොවී කියනවනම් ඇත්තම විශාල සෙනගක් හිටියා. එයාගේකට විතරක් නෙමෙයි පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂගේ රැලියටත් විශාල සෙනගක් හිටියා. රනිල් වික්‍රමසිංහ ගිය රැලි දෙකක් තිබුණා මිජීවන්ගේ එකට සහ කොළඹ සංවිධාන කරලා තිබුණ එකට. ඒකටත් සෙනග හිටියා. ඊට පස්සේ ඕසජිතුත් දිගම්බරන්ගේ එකට ගිහිල්ලා තිබුණා. ඒකෙත් සෙනග හිටියා. ඊට පස්සේ මෛත්‍රීපාල උන්නහත් සංවිධාන කර තිබුණා මේ රැලියක්, එක මැයි රැලියක් ද රැලියක් ද මොකක් හරි එකක් ගම්පහ චන්ද්‍රිකාට නිකන් ඇහෙන මානේ. ඒකෙත් යම් ප්‍රමාණයක් සෙනග හිටියා. සාපේක්ෂව හොඳ සෙනගක් හිටියා. ඇඩ්‍රස් නැතිම මැයි රැලිය, මං කියන්නේ කවුරු කොහොම ගණන් හැදුවත් ඒක ජාතික ජනබලවේගයේ මැයි රැලිය. සෙනග අතින් ගත්තත් පිළිවෙල අතින් ගත්තත් හැම අතින්ම ගත්තහම ජාතික ජනබලවේගයේ මැයි රැලිය මැයි රැලියක් හැටියට තිබුණා. සහයක රැලියක් හැටියට දැවන්ත රැලියක් එකක් විතරක් නෙවෙයි මාතර එකක් තිබුණා. ඊට පස්සේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ එකක් තිබුණා සහ යාපනයේ රැලියක් තිබුණා. ප්‍රධාන රැලිය කොළඹ කියලා ගත්තොත් ප්‍රධාන රැලියටත් විශාල සෙනගක් හිටියා. කොහොම නමුත් වැඩ හැටියට ගත්තම ඒ කියන්නේ සංවිධානය කිරීම ලස්සන, එතකොට නිකන් බලන්න හිතන ගතිය අරම මේ හැම එකකින්ම ගත්තම සාමාන්‍යයෙන් වැඩක් හැටියට කරන්න දුන්නොත් ඒක ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ සංවිධාන ත්මක අතින් අතිශයින්ම ඉහලින් ඒ වැඩේ කරනවා. එකැන ඒකට ඔවුන්ට ලංකාවේ චන්ද කීයක් තියෙනවද, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන කීයක් තියෙනවද, මොනවගේ තත්ත්වයකද තමන් ඉන්න කියන කාරණාව කිසිසේත්ම අදාළ නෑ. එකම මන්ත්‍රීවරයෙක්වත් නැති කාලයේගුල්ලු රැලි තිබෙන්නේ නෑ. 1995 පළවෙනි රැලිය තියෙනකොට නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයෙක් හැටියට තේරීපත් වෙලා පාර්ලිමේන්තුවට ඇවිල් හිටියා හම්බන්තොට දේශ්‍රෙක්කෙන්. එතකොට තනි මන්ත්‍රී ඉන්න වෙලාවේ, එතකොට මන්ත්‍රීවරු 39ක් ඉන්න වෙලාවෙත්, 16ක් විතර ඉන්න වෙලාවෙත්, 7ක් 8ක් ඉන්න වෙලාවෙත්, 3ක් ඉන්න වෙලාවෙත් ඉතා විශාල වශයෙන් මැතිවරණවල ප්‍රතික්ෂේප වෙලා තියෙන කොටත් ඉතා විශාල ජනප්‍රසාදයක් ඇති වෙලා තිබෙන ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ 1965 ආරම්භ කරපු මොහොතේ සිට අද දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සතුව තිබුණු ජනප්‍රියත්වය ප්‍රස්ථාරකට ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ හෝ ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගෙන නිර්මාණය කරනු ලැබූ සඳහන වගේ ඒවාගේ ජනප්‍රියත්වය ගත්තොත් එහෙම ඇති වෙලා තිබෙන එකම සාමූහික ජාතික ජනබලවේගය විතරයි නිර්මාණය වෙන්නේ. ඒකේ අනුව ගත්තමත් ඒගොල්ලෝ අර අවුරුදු 40ක් විතර ආපු ප්‍රස්ථාරයට වඩා ඒක නිකන් අර බිඳුවට ඉතා ආසන්න මට්ටමක තියෙන ප්‍රස්ථාරයක් හැටියට ගත්තොත් මේ මොහොතේ ප්‍රස්ථාරයේ අතිශය ඉහළ ස්ථානයක තිබෙන්නේ. එවැනි පසුබිමක ජාතික ජනබලවේගයේ අතිශය සාර්ථක රැලි හතරක් තියලා තිබුණා. සහ කතා හැටියට ගත්තම ප්‍රධාන කතා ටික ගත්තොත් ප්‍රධාන කතිකයින් හැටියට ගත්තම රනිල් වික්‍රමසිංහගේ කතාව, ඊට පස්සේ සජිත් ප්‍රේමදාසගේ කතාව, මෛත්‍රීපාල සිරිසේනගේ කතාව, අනුර කුමාර දිසානායකගේ කතාව, තව කවුද ඉන්නේ ප්‍රධාන කට්ටිය අමතක වුණා නම් මගදී කියන්න, ඒ බතරමුල්ල සීලරත්න අපේ හාමුදුරුවන්ගේ කතාව, කුමාර් ගුණරත්නම්ගේ කතාව, ඊට පස්සේ ඒ කතා ටික හැටියට ගත්තමත් කතා හැටියට අංග සම්පූර්ණ සහායකිනේ නිකන් මැයි රැලිය ෆීල් වෙන කතාවක් තිබුණේ අනුරගේ කතාව. එකක් ඒ ජව සම්පන්න භාවය, වයස, ඊට පස්සේ ගත්තාම ඒ ඉන්න ක්‍රවුඩ් එක දැක්කම නිකන් හික් ගෑවෙන්න නිකන් වෙනවා. ඒක මං කියන්නේ ඒක ඕනම කෙනෙකුට ඒ ජව එනවා සහ ඒක අනුර කුමාර වගේ මිනිහෙකුට ඒක අතිශයින්ම හිලින් එනවා. ඒක මෑත කාලේ අනුරක කරපු ලස්සනම කතාවලින් එකක් මෛරලියේදී කරා. අද මාලිමාවර නේද කඩේ යන්නේ? කඩේ ඇතුලේ ඉන්නවද? කලින් කියලා දෙනවා කඩේ යන එක ගැන, මං එහෙම කඩේ යන මිනිහෙක් නෙමෙයි, ඉන්නවනම් ඉන්න කඩේ ඇතුලේ. හොඳේ මං කියන්නේ
ජනාධිපතිවරයා තෝරා පත් කරගන්න මැතිවරණයට අදාළව මගේ මම මමගේ ප්‍රසාදය පිළිබඳ හැඟීම මම අදහස් කර තිබෙනවා. ඒ ප්‍රසාදය තවදුරටත් තහවුරු කරන සහ විවිධ අවස්ථාවන් වලදී අපි දරපු ස්ථාවරය සහ මේ ඊළඟ මැතිවරණයකින් වෙන්න ඕන වෙනස මොකක්ද කියන එක පිළිබඳව අපි පුද්ගලිකව දකින විදිහත් සමහර කාරණා සම්බන්ධයෙන් අපි ඔබට කියලා තියෙන කතත් සමපාත වෙන කතා විශාල ප්‍රමාණයක් කියන්නේ කුඩා කුඩා කතා විශාල ප්‍රමාණයක් අම්රගේ සම්පූර්ණ කතාවේ තිබීම يعني ඒක තහවුරුත් කරනවා නේ කියන්නේ අපි කියන එක හරි කියන එක ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් කියන එක ඉස්සරලා මේක ගැන කියලා ඉන්නද එහෙම නැත්නම් වෙන ඒවා කීපෙකුත් තියෙනවා වෙන ඒවා ටික කියලා ඉන්නා නේද මරු කතා ටිකක් තියෙනවා ඒවා කියන්න අපි පටන් ගමු සජිත් ප්‍රේමදාස උතුමාණන්ගේ මේ ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ රැලි සජිත්ගේ කතාවේ සජිත් ඇවිල්ලා ඉතින් සජිත් ප්‍රේමදාස ඉදිරිව අනුරකුමාර් දිසානායක වගේ ඒ නඩුවක සාමාන්‍ය සබ්මිෂන් එකක් වගේ එකක් ඒක ඇවිල්ලා ඉතින් අනුරට ගහගෙන යනවා කියන්නේ කෙලිනුත් ගහනවා වටිනුත් ගහනවා නිකන් නම කියලාත් ගහනවා නැතුවත් ගහනවා එහෙම ඒවා ටිකක් කියලිවටලා යා මේ පොරොන්දු දේශපාලනය පිළිබඳව කියලා එයාගේ පොරොන්දු පත්‍රිකාවක් ඉදිරිපත් කරා ඒ පොරොන්දු පත්‍රිකාව හරි ලස්සන එකක් නිකන් ඔ අපි ඔය දැකලා තියෙනවා අලුත් ශ්‍රී ලංකාවක් ඉදිරි දැක්ම ඊට පස්සේ මහින්ද චින්තනය වගේ කෑලිවල තිබුණු නිකන් ලස්සන වචන පිරිච්ච කතා ටිකක් තිබුණා. සහ ප්‍රායෝගිකව ගත්තමත් යම් යම් හොඳ එකඟ වෙන්න පුළුවන් ගුණාත්මක භාවයේ යෝජනත් ඒ යෝජනා පත්‍රය ඇතුලේ තිබෙනවා. ඒ කියන්නේ ඒක ගණ්ඩම හසරක් නැතුව රොඩුම කියන එක නෙවෙයි. මොකද එහෙම රොඩුම නම් ගණ්ඩම හසරක් නැත්නම් එහෙම් පිටින් කුම්පාටනම් ඔච්චර සෙනක එකතු වෙන්න විදියකුත් නැහැ නේ. සහ සෙනක ගැන මං කියලා ඉන්න දෙ. ඔය හුඟක් අය කිව්වා ඒ කියන්නේ මේක නිකන් නතින් කියලා. හැම වෙලේම ඒ හැම පොදුවේ පුද්ගලිකවත් මං කියපු කතාවක් තියෙනවා. එහෙම නැතින් ගන්න පුළුවන් එකක් නෙවෙයි මේක නිකන්. දෙයක් නෑ මේක දින. එහෙම එකක් නෑ. මැතිවරණයක ඡන්දයක් ජයග්‍රහණය කිරීම සඳහා මේ බීජගණිතය නෙවෙයි හොඳේ. මේ මැතිවරණ විද්‍යාව. මැතිවරණයක ජයග්‍රහණය කිරීම සඳහා හැම ගම්මකම ඡන්ද පෙට්ටියකට ඡන්ද පෙස්සන්යක් වට ගන්න ඕනේ. ඒක තමයි යථාර්ථය. අවම වශයෙන් 500ක් තියෙන්න ඕනේ. මගේ ගමෙන් 400යි නැවටෙන්නේ. ඔයාගේ ගමෙන් 600ක් දා ගන්න ඕනේ. ඒ මගේ 100 හිලව් කර ගැනීම පිණිස. එතකොට මේ ඡන්දේ එහෙම නිකන් පෙට්ටි 1600යි නම් ඡන්ද තියෙන 1400ක් විතර හම්බ වෙනවා වගේ සමහර ස්ථාවරයන් වල හිටපු අයට මං කියන්නේ. ඒබ බලව අනික් මෛරැලි දෙස. ඒ වගේ සෙනග ඉන්නවා. හරි ඒ වගේ සෙනග ඉන්නවා. සහ ඒ සෙනග පිටිපස්සේ ඡන්ද තියෙනවා. තව විශාල ප්‍රමාණයක් තිබෙනවා. අර අනුර කියපු කතාව වට මම එකග වෙන්නේ එකයි මං කියන්නේ නිකන් අපි කියන කතාව නැවත වතාවක් අපිට අහන්න හම්බෙනකොට ඒහා සමාන ස්ථාවරයක් සමාන මතයක් ඒ පැත්තෙන් එහෙනකොට මාර ලල් එකක් තියෙනවා කියලා මේ ජයග්‍රහණය පිළිබඳ ජාතික ජනබලවේගයට දිනන්න ඕන නම් ඒ ජයග්‍රහණය පිළිබඳ එක තියෙන්නේ තාම මෙහෙම කියන එක පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. ඒතුර මොකද කරන්න ඕනේ? ඒකට කරන්න ඕනේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයක් අවශ්‍යයි නම් ඒ ජයග්‍රහණය තහවුරු කර ගැනීම පිණිස වැඩියෙන් වැඩ කිරීම. එහෙම නෑ තෝට වීසු කිකේ බැන බැන ගියාට හරියන්නේ නෑ. හරි එතකොට එහෙමනම් වැඩියෙන් වැඩ කරන්න ඕනේ. මගේ ගමේ කොට්ටාස සංවිධායකට තව වැඩියෙන් වැඩ කරන්න වෙනවා. තව වැඩියෙන් ඡන්ද හරවා ගැනීම පිණිස, තව වැඩියෙන් වැනෙන ඡන්ද තහවුරු කර ගැනීම පිණිස, තව වැඩියෙන් ඡන්ද දිනා ගැනීම පිණිස, දිනාගත් ඡන්ද එලෙසම පවත්වාගෙන යාම පිණිස. එතකොට මේක අර වාහනයක් ගන්න ඕන වුණොත් අපි හිතමු ලක්ෂ 100ක් ඕනේ. ලක්ෂ 50ක් ඕනේ කියන වාහනයක් ගන්න. ලක්ෂ 50ක් ගන්න ඕනේ. නිකන් කැටේකට දාගෙන යනවා. ඒ කැටේ කඩන්නේ නැත්නම් අපි තමු අවුරුදු 3ක්කට ගණන් හදනවා. අදලා මේ කැටේට මෙච්චර ගාන දාගෙන ලක්ෂ 50කට එකතු කරගන්න පුළුවන්. කැටේ කඩලා බලපුවම ලක්ෂ 50 තියෙනවා. හරි. ඒක මොකෙක්වත් තොරෙන් ගන්න නැහැ නේ. හැබැයි ඡන්ද කියන ඒවා එහෙම මේ කැටේට දාලා තහවුරුව ස්ථිරව නිශ්චිතව ඇතුළේ ඉතුරු වෙන්නේ නැවෙන්නේ. ඒ අතුරට දාන ඒවා එළියට යන්නත් පුළුවන්, අලුතෙන් ඒවා එන්න පුළුවන්, විවිධ يعني මගට යන්න පුළුවන්, විවිධ මත ගැටුම් හින්දා විවිධ අවස්ථාවන් වල විවිධ පුද්ගලයින්ගේ හැසිරීම් නිසා විවිධ ක්‍රියාකාරකම් නිසා ඒ ගැස්සීම තිබෙනවා. එතකොට මේක නිශ්චිතව අවසානයේදී ඡන්දයක් බවට පරිවර්තනය කරගන්න ගමන දක්වා යන්නට නම් ඒ ඡන්ද හැම එකක්ම හරවා ගැනීම, තහවුරු කර ගැනීම සහ මැතිවරණයකදී කතරයක් ඡන්දයක් බවට පරිවර්තනයක දක්වා රැක බලා ගැනීමේ වගකීම මේ රටේ ගම් ඔය 14,000 ගානෙම මැතිවරණ කොට ඡන්ද පෙට්ටි එන මැතිවරණ මොකද්ද ඡන්ද මධ්‍යස්ථාන 13,000කට ආසන්න ප්‍රමාණය ඉන්න සියලු දෙනාගේ වගකීමක්.
ඒක අනුරගේ විතරක්, ඒක හරිනිගේ විතරක්, ඒක ලාල්ගේ විතරක්, එහෙම නැත්නම් ඒක වෙන කාගේ හරි විතරක් වැඩක් නෙවෙයි. එතකොට මේ හැමෝම වගේ බලා ගන්න ඕනේ අලුත් ඡන්ද ගේනවා වගේම තියෙන ඡන්ද තග්ගල පොළවේ ගහලා කඩා නොගෙන ඉන්න. ඒ නිසා දැන් සමහර අය කියනවා නිකම් මේ මේගොල්ලෝ මේ NPP එකෙන් විතර නිකම් හෙන විනයක් බලාපොරොත්තු වෙන්නේ. ඔව් මෙහෙමයි. ජයග්‍රහණය කරන්න ඕන නම් මේ වෙන කතාවක් නම් කියාගෙන යන්නේ. අනික් අයට සාපේක්ෂව වෙනස් එකක් නම්. එතකොට සාමාන්‍ය මිනිස්සු අනික් අයට සාපේක්ෂව වෙනස් එකක් බලාපොරොත්තු වෙනවා තමයි. දැන් පොහොට්ටුවේ මෛරලියට එන එකේ බීලා කොහේ හරි වැටිලා හිටියා කියන එක මහින්ද රාජපක්ෂ කෙරෙහි ප්‍රසාදය අඩුවෙන්න හේතුවක් නෙමෙයි පොහොට්ටු පාක්ෂිකයෙක්. හැබැයි ජාතික ජනවල වේගයේ රැලියට ඇවිල්ලා කොහේ හරි එකක් බීලා හිටියෝ. ඒක බලපානවා. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට ඒ හැදිලා තියෙන එක වෙනස් කර ගැනීම වෙනුවට හැදිලා තිබෙන එක තුල ඒ යථාර්ථය හඳුනාගෙන ඒ වටපිටාව හඳුනාගෙන මේක අකණ්ඩව පවත්වාගෙන යෑමයි වඩා වැදගත් වෙන්නේ. දුන්න පොරොන්දු අමතක කරනවා තවඩින් සජිත්ගේ කතාව. සජිත්ගේ වේදිකාවේ අත්‍තරම මට ගන්න. අතල්ම කතාවක් ඇහුනේ තුෂාර නුනිලගෙන් අපේ දිස්ත්‍රික්කේ മന്ത്രി. තුෂාර අරන් ඇවිල්ලා තිනවල රුපියල් 100 සමාජික පතක් මේ මැයි රැලිය සඳහා සහ ජාතික ජන බලවේගයට අනුග්‍රහ පිණිස බෙදපු විකුණපු ටිකට් එකක්. ඒක නිකන් මාර අපරාධයක් හොයාගත්තා වාගේ යුරේකා 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 කියලා සාක්කුවෙන් මේ කියන මේ ගිරල්ලා මේ 100ට විකුණලා තිනවා කියලා. එහෙනම් මොකක්ද අවුල? ඒගොල්ලෝ අහනවා මේ පක්ෂ අරමුදලක් තියෙනවා. ඒ පක්ෂ අරමුදලෙන් මේකට වියදම් කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ රට ගිහිල්ලා මේක මං ලියාගත්ත මොකද්ද ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන්න උන්ගෙන් එකතු කරගෙන ආපු සල්ලි කියලා. ඒක තමයි තක්සීරු. ඒ කියන්නේ දැන් ප්‍රශ්න තියෙන්නේ විදේශයන්හි බහුතර ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට නොහැකි තැන හරි දැන් ඒ මිනිසුන්ව පාච්චල් කරන්න ඒ මිනිසුන්ව නෝන්ජල් කරන්න පටන් අරගෙන තියෙනවා. හරි ඒකේ එක ආරම්භයක් තමයි අර කවුද මේ අජිත් මාන්නප්පරම කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ. ඒක පිට රටේ ඉන්න උන් ගෝතේ මොඩේ උන්ට තේරෙන්නේ නැහැ වගේ කතාවක්. ඇයි මේ වෙලාවේ පිට රටේ ඉන්න මිනිස්සු මේ තත්වයෙන්ම සජිත් ප්‍රේමදාස වටා ගොඩ නැගී තිබුණා නම් ওই කතාව කියයිද? උන් ඉතින් අපේ පක්ෂයට නම් ඡන්ද දෙන්න උදව් කරන්න කැමති වෙනවා තමයි. හැබැයි ඒ උනාට උන් ගෝතේ කියලා කියනවද කියටවත් නැහැ. මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ අර කෑල්ලක් ට්‍රයි කරලා බැරි උනාට පස්සේ ඕක බඩුව කියන කතාව. තේරෙන සිංහලෙන්ම කිව්වොත් හරි. ඒ කියන්නේ ට්‍රයි කරනවා මේකි බෑ කියනවා. ආදරේ පිළිගන්නේ නැහැ. හා කියන්නෙම නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? පස්සෙන් ගිහින් බැරි වෙච්ච තැන කියනවා. උක බඩුව බං හින විතරයි ගහලා නැත්තේ කියලා. මේ වචනෙට සමා වෙන්න මේ විහාරේ තේරෙන සිංහලෙන් මේක කිව්වම තමයි තේරෙන්නේ. මේ ආන් ඒකෝයි කියන්නේ. විදේශ රටවල් වල ඉන්න මිනිස්සුන්ට මේ දේශපාලනේ තේරෙන්නේ නැහැ. උන්ට මේ සුවඳ තේරෙන්නේ නැහැ. මුම් ඔක්කු කියලා හිතන් ඉන්නවත් දන්නේ නැහැ. උන් තමයි ඔක්කොම දන්නේ. උන්ට තමයි ඔක්කොම තේරෙන්නේ. ඒතර අනිත් උන් ඔක්කොම නිකන් ඉටිපන්දන් හඳුන් කూరు. හරි. ඊට පස්සේ දැන් ඔය තුෂාර නුනිල් ඔය කියන කතාව, ඒ කියන්නේ පිටරට ඉන්න ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දුන්න උන්ගෙන් කියලා. පිටරට ඉන්න මිනිස්සු ඡන්දයක් සඳහා ගෙන්වා ගැනීමට සජිත් ප්‍රේමදාස 2019 අසමත් වුණා. මොනවද ඉලක්ක කරේ? කුල ඡන්ද ටික ගන්නෙ කොහොමද? මේ කුලෙන් මෙච්චරක් තියෙනවා, අර කුලෙන් මෙච්චරක් තියෙනවා. ඒ හින්දා මට මේක පාක්ෂික වෙයි. එහෙම ගණන් හැදුවේ. හරි. ඒක න කවුරුර නැහැ කියනවනම් නිකන්. කියනව නැහැ කියලා කවුරු හරි. නැහනේ. මේ එහෙම ගණන් හැදුවේ. එහෙම ගණන් හැවලේ 2019 ඒක දිනා ගන්න බැරි වුණා. දැන් මේ මොහොතේත් ඒක දිනා ගන්න බැරි වෙලා තිබෙනවා. දැන් ඊට පස්සේ කියන එක තමයි අර විදේශ රටවල් වල ජීවත් වෙන මේ ලංකාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මිනිස්සු. ඒ මිනිස්සු සම්බන්ධයෙන් මේ ඉතාම ප්‍රියජනක කතා පිට කරමින් ඉන්නවා. පියා සීය විකුණුවලු, වැඩපොළවල් වල විකුණුවලු, අන්දිවල විකුණුවලු, කඩවල් වල විකුණුවලු. නිකන් ටිකට් එක සාක්කුවට දාලා බලෙන් ගහලා සල්ලි ගත්තා වගේ ඒවා තියෙනවද කොහෙවත් වාර්තා වෙලා? මම කියන්නේ මොකක් කර සිද්ධයක් තියෙනවා නම් ළඟම තියෙන පොලිසියට කම්ප්ලේන් කරන්න. අනික් පක්ෂවල එහෙම සිද්ධ වෙන්නේ වට වඩා ඉක්මනින් ක්‍රියාත්මක වෙයි. අහවල් එක ආවා. අහවල් ජේපී කාර්යය ආවා. ඇවිල්ලා ඉවරලා මගේ සාක්කුවට මේ ටිකට් එක දැම්මා. මම ගහලා රුපියල් 100ක් අරගෙන ගියා. මිනිස්සු සාමූහික ව්‍යාපාරයක් හැටියට, මහජන ව්‍යාපාරයක් හැටියට තමන් හරි හම්බ කරගන්න මුදල් වලින් හරි ඒකෙන් යම් පංගුවක් රුපියල් 100ක්ද 1000ක්ද 2000ක්ද එහෙම නැත්නම් ද්‍රව්‍යමය වශයෙන් දක්වන ආධාරයක්ද එහෙම හදාගෙන පවත්වාගෙන යන දේශපාලන ව්‍යාපාර ලෝකෙ තියෙනවා. හරි. දැන් එක්කෝ තමන්ගේ පුද්ගලික සල්ලි වියදම් කරලා දේශපාලනය කිරීම තමයි ක්‍රමය කියලා හිතාගෙන ඉන්නේ.
එහෙම නැත්නම් ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා දේශපාලනය කිරීම තමයි මහජන මුදල් වියදම් කරලා දේශපාලනය කිරීම තමයි දේශපාලනය කියලා තේරුම් ගන්න උන්ට නිකන් ඒ අරව පොඩි මැජික් ගතියක් තියෙනවා. හරි. නමුත් මම කියන්නේ හිතන්නකෝ දැන් ඔය ඉස්සරහ පෙළ ඉන්න මිනිස්සු කියන්නේ පල්ලෙහාම එකට දාලා ගත්තා. අවුරුදු 17 දී 18 දී විතර දේශපාලනේ පටන් ගත්ත මිනිහෙක් අවුරුදු 60 විතර වෙනකන් වෙන කිසිවක් නොකර ඒ මිනිහා දේශපාලනයම කරනවා කියන්නේ කොච්චර අමාරු වෙනවද? ඒ කියන්නේ ඕක ඇතුලේ අපි තුමුදා උදාහරණයක් කියලා ගන්න විශ්වවිද්‍යාලකින් එක සමාන්තර කාලයේදී අවුට් වෙනවා එක කට්ටියක්. හරි. ඊට පස්සේ එකෙක් පූර්ණ කාලීන දේශපාලනේ තෝරගෙන දේශපාලනය කරනවා. ඒ දේශපාලනේ කරමින් යනකොට එයා දකිනවා අනික් අය ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා, ඉස්සර වෙනවා, ව්‍යාපාර පටන් ගන්නවා. එතකොට ඒ සමාජයේ විවිධ සාමාන්‍ය තරුණයෙක්, සාමාන්‍ය වැඩිහිටියෙක් ලබා ගන්නා ඉලක්ක ජයග්‍රහණ එක පැත්තකින් ඒගොල්ලෝ ලගාගෙන වේගෙන් ඉස්සරහින් යනවා. හැබැයි පූර්ණ කාලීනව දේශපාලනේ තෝරාගත්ත කාට ඒ දේශපාලනයේ නිසාම හුඟක් දේවල් මගහැරෙනවා. ඒක මේ නිකම්මු හැටියට හිඳීම වගේ එකක නිකන් සරල විග්‍රහයකට කවුරු හරි ගේන්න හදනවනම් මං කියන්නේ හා ඊට හායක විග්‍රහ කරන්න බෑ. හැබැයි ඒ කැපකිරීම කියන එක තමන්ගේ දරු පවුල්ලෙක් ඉන්න තියෙන වෙලාව, ට්‍රිප් එකක් යන්න තියෙන වෙලාව, කන්න බොන්න තියෙන වෙලාව, අඩියක් ගහන්න තියෙන වෙලාව, ආතල් එකක් දාන්න තියෙන වෙලාව, ඊට පස්සේ ඒ සමහර තමන්ගේ දේශපාලන ව්‍යාපාර නිසාම සමහර දේවල් කැප කරලා සීමා කරගෙන ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. ඔය මං හැම වෙලෙම අපේ මිත්‍රයින් අතර කියන එකක් තමයි මං කියන්නේ මට මම තනම් පුද්ගලික වේ වැඩේ කරන්න බෑ ඇත්තටම. ඒ නිසා මම ප්‍රතිපත්තියක් හැටියට කිසිම සංවිධානයක සමාජිකයක් වෙන්නේ නැහැ වගේ අදහසක ඉන්නවා. මොකද ඒ එහෙම විනයන්ට යටත් වෙලා එහෙම පිළිවෙලකට එහෙම ඉන්න බෑ. මං කියන්නේ එහෙම ඉන්න එක මාර එකක්. ඒ මාර එකට අන්තර්ග්‍රහණය වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒතරම් එහෙම ගිහිල්ලා අම්රෝ ගන්නකො අවුරුදු 17 18 ඉඳලා පාරංගත මේ දේශපාලනේ එකට ඉස්කෝලේ ගියේ කා හොඳම යාළුවා මරලා හංගනකොට හොයාගන්න නැති වෙනකොට හරිද මැරිච්ච බව දැනදන එහෙම ඉඳලා දීර්ඝ කාලයක් දිනනවා පරදිනවා අවලාද බැනුම් හරිද කියන්නේ අපි මේ අපේ වගේ මේ වගේ පොඩි වැඩක් ඇතුලේ හරිද අපිට අහන්න වෙන දේවල් ගෑනුන්ටද දෙමව්පියන්ටද ඉතින් ඒ අහන්නගෙන নানা ආකාර දේවල් ඒ දරා ගැනීම කියන එක මිනිහේ කවුරුදු 35ක් 40ක් විතර අඛණ්ඩව දේශපාලනය කරනකොට ඒක දරාගෙන ඉඳීම මම කියන්නේ මාර එකක්. ලෝකෙ හැම දේශපාලන ව්‍යාපාර තියෙන පූර්ණ කාලීන දේශපාලඥයෝ කියලා එවුන් જાතියක් ඉන්නවා. උන් නඩත්තු කරන්නේ දේශපාලන පක්ෂ වලින් තමයි. උන් නඩත්තු කරන්නේ අර මුදල් වලින් තමයි. උන් නඩත්තු කරන්නේ සමාජිකයන්ගෙන් තමයි. සමාජිකයෝ රැකී රක්ෂා කරලා මම රස්සාවක් කරලා මම ව්‍යාපාරයක් කරලා මම ආදායමක් උපයලා මම සමාජිකත්වයේ දරන දේශපාලන පක්ෂයට මාසික සමාජික ගාස්තුවක් හෝ එහෙම නැත්නම් මම මගේ පංගුවක් මට කරන්න පුළුවන් මගේ දායකත්වේ මන් දෙනවා. දීලා කියනවා මට ෆුල් ටයිම් කරන්න බෑ. හරි. නමුත් ෆුල් ටයිම් කරන එකෙක් හෝ කීප දෙනෙක් මම බලා ගන්න. ලංකාවේ එහෙම ව්‍යාපාරිකයෝ ඉන්නවා. හරිද? ඔය කැමරා රෝ මේව දකින්නකොට මතක් වෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා. හරි. ඒ අය ඔය දේශපාලන පක්ෂ ගණනාවක අයව නඩත්තු කරනවා. මං කියන්නේ Taman විශ්වාස කරන දේශපාලන දර්ශනයක් තියෙනවා. ඒක ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කැප වෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ රැක බලා ගන්නවා. ඒතර ඒක මේ ලංකාවට විතරක් අමුතු එකක් නෙමෙයි. ඒ ලෝකෙ හැමතරමත් එහෙමයි. දැන් ඔය ගැබ්‍රියෙල් අතාල් ෆ්‍රාන්සේ අගමැති වෙලා ඉන්නවා. ෆුල් ටයිම් පොලිටිෂියන් කෙනෙක්. මැක්‍රොන් ෆුල් ටයිම් පොලිටිෂියන් කෙනෙක්. මාරි ලුපෙන් ෆුල් ටයිම් පොලිටිෂියන් කෙනෙක්. ජෝදන් බඩෙල්ලා මාරි ලුපෙන් කියන විපක්ෂ නායකයා බොහෝ විට ඊළඟ ජනාධිපති කියලා සමහර අය කියනවා. නමුත් ඇගේ පක්ෂයේ සභාපති හැටියට අවුරුදු 28ක කොල්ලෙක් පත් කරා. මේ ෆුල් ටයිම් පොලිටිෂියන්ස්ලා. ඒගොල්ලන්ට යම් පරම්පරා වලින් අර හැමෙන් ආපු ආදායම් දේපල ඇති. හැබැයි ඒවා පාවිච්චි කරලා දේශපාලනය කරන්නත් බෑ. ගෙදර සල්ලි ගෙනල්ලා හැම දේශපාලනය කරන්නත් බෑ. ඒ විනය තියාගෙන ෆුල් ටයිම් ලෝකෙ එහෙම ගත්තම ලක්ෂ කෝටි ගාණක් දේශපාලඥයෝ ඉන්නවා එහෙම නඩත්තු වෙන. ඒතරයි දැන් මෛරලිය සංවිධානය කරනවා නම් ඒකට යම් වියදමක් තියෙනවා නම් ඒකේ ප්‍රාග්ධනයක් ජම් දේශපාලන පක්ෂයක් දරනවා. හැබැයි ඒකට අවශ්‍ය සහයෝගය මේ කුට්ටිය පිටින් එක ව්‍යාපාරිකයෙක්ගේ කුට්ටිය පිටින් ගත්තම මොකද්ද වෙන්නේ? ස්වභාවිකවම මේ එකයක බැඳෙන්න සිද්ධ වෙනවා. ගමේ බස් එකට සල්ලි දෙන්නේ ගමේ වැලි තොටුපළ හරි කසි පූජාවාරම හරි කරන මිනිහා නම් රැලියට ගිහින් ආවට පස්සේ ඒ දේශපාලන පක්ෂය දිනුවා කියන්නේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අර කසිපු කාරය ඇවිල්ලාගෙන මේ මගේ බෝතල් 10ක් අල්ලගෙන ගියා.
මතකනි මං අර රැලියට යන්න මේ බස් එක එහෙමත් දුන්නා. ඊට පස්සේ අර පව ගෙවන්න උන සසර පවතින තුරු ඒ දේශපාලන ඒ උදව් ගත්තෙමු කොහොම නැත්තම් එහෙම සාමූහිකයක් හැටියට එකතු වෙලා එහෙම ව්‍යාපාරයක් ගොඩනගාගෙන එහෙම එකක් හදුවම හැමෝටම සමාන පංගුවක් තියෙනවා. මං දෙන්නෙත් 100යි ඔයා දෙන්නෙත් 100යි. හරි. ඒ වැඩිපුර දෙන ඒවා දාන ඒවා පරිත්‍යාගය. ඒවා සමග බැඳීමක් නැහැ. නමුත් ව්‍යාපාරිකයෝ ඉන්න ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ අය වියදම් කරුවා. සජි ප්‍රේමදාසගේ එහෙම වියදම් කරපුවා. අන්තිමට මොකක්ද උනේ? අන්තිමට මහජන ඡන්දෙන් තේරීපත් වෙලා උඩලයිස්තුව හිටපු එකට ඉල්ලාස් වෙලා යන්න සිද්ධ වුණා පල්ලෙහායකට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න. ඔතන ඩයනකමගේ කියලා මැතිණියක් ඉන්නවා. ඩයනකමගේ කොහොමද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්නේ? ඩයනකමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්නේ ඩයනකමගේ සල්ලි වියදම් කරලා පක්ෂයක් අරගෙන තිබුණා. පක්ෂේ ලියාපදිංචි කරගෙන තිබුණා. ඡන්ද ඉල්ලන්න ඕන නම් පක්ෂයක් ඕන වුණා. ඊට පස්සේ මේ මොකද ඩීල් එක? පක්ෂ දෙන්නම් මන්ත්‍රීකමක් ඕනේ. පක්ෂ දුන්න මන්ත්‍රීකම දුන්න මන්ත්‍රීකමත් අරගෙන අනිත් පැත්තට ගියා. දැන් කොකා පෙන්න ඉන්නවා. දැන් පෙන්ලා කියනවා නෑ එක බණ්ඩාර කෙනෙක් නැගිටින්නේ නෑ පක්ෂෙ මගේ ඔක්කොම බණ්ඩාරලා නට්ටෙන් අල්ලලා එළියට දානවා කියලා. එනි බල්ලෝ වගේ ඉන්නවා. අයින් කරගන්න මොනවාද? මම කියන්නේ එහෙම එහෙමද එතකොට දේශපාලනය කරන්න කියන්නේ දේශපාලන පක්ෂවලට. කවුරු හරි එකෙක්ට ණය වෙලා දෙන්නෙකුට ණය වෙලා ණය හදාගෙන තුන් හතර දෙනෙකුට ව්‍යාපාර සමාගමකට එකකට දෙකකට ණය වෙලාද එහෙම කරන්න කියන්නේ? බහුජන ව්‍යාපාර කියන ඒවාගේ පැවැත්ම මම කියන්නේ අපි මොන දේශපාලන මතේ දරුවත් හරිද අපේ ඉතිහාසයේ වර්තමානයේ අනාගතයේ මොකක් වුණත් බහුජන ව්‍යාපාර කියන ඒවා පවතින ක්‍රමයක් තියෙනවා. ඒ පවතින ක්‍රමය එක තේරුම් ගන්න බහුජන ව්‍යාපාර ඇතුලේ ඊට මිනිසු වෙන්න ඕනේ. ඒක ඊට පස්සේ මේ මරු රැලිය තිබ්බේ මේ නැත්තම් මේක දිග වෙනවා මේ ඔක්කොම කියන්නේ කතා ඕන එකක් හැටියට පිළිතුරු කතා ටිකක් මම කරගෙන යන්නම්. මේ තව ඉස්සරහට තියෙනවනේ දවස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාමල් රාජපක්ෂ කුමාරයා සමග මහින්ද රාජපක්ෂ උතුමාණන් පස්වන විධායක ජනාධිපතිතුමා සහ හයවෙනි එකා නැහැ. ඌ පැත්ත පලාදේ වද්දා ගන්න නැහැ වැඩකට. සුබ වැඩවලට ගෙන්න ගන්නෙම නැහැ. හරිද? කියලා මේ ඔය මහින්ද කියලා තියෙනවා මේ අපිට වැරදි තියෙනවා තමයි. හැබැයි අපේ වැරදි තියෙනවා කියලා අපිට වඩා වැරදි තියෙන තැනකට යනවා කියලා. මම බැලුවේ ලංකාවේ උන් අල්කයිඩා එකත් එක්කවත් සම්බන්ධ වෙනවද කියලා. ගිහිල්ලා. නේද? අල්කයිඩා, හමාස්, ISIS වගේ වට යනවද ලංකාවේ ඡන්දදායකයෝ මේ පොට්ටුව අතහැරලා. මම කියන්නේ එතනින් එහා තව කොහෙද යන්න තියෙන්නේ යන්නේ ඊට වඩා අප්සෙට් ඒවා. කියනවා මේ අපේ වැරදි තියෙනවා තමයි. ඒ වුණාට අපිව දාලා යන්න එපා වැරදි හදාගෙන යන් කියලා. අවුරුදු කීයක් තව ඕනද වැරදි හදාගන්න? වැරදි තියෙනවා කියලා තේරෙන්න ඕගලන්ට අවුරුදු කීයක් ගියාද? අනික ඔයගොල්ලෝ වැරදි හදාගන්න ලෑස්ති කොහොමද? දැන් වැරදි හදාගන්න ලෑස්ති වෙනවා. නවල්ගේ කතාව මට අහන්න බැරි වුණා සම්පූර්ණ කතාව. මම ඇහුවා අර කවුද මේ අර මේ වේද මහත්තයා මේ ගෝණියක් ඔළුවේ දාගෙන ඔළුව හොල්ලපු එක්කෙනා මේ එක්කෙනාගේ පුතා CD50ක් හරි Apple 90ක් හරි තිබ්බේ දවස්වල එයාගේ පුතා කතාවක් කරා මේ ඔළුව හොල්ලා කවුද පුර නම් මතක නැහැ වීරසිංහ කතාවක් කරා. ඊට පස්සේ තිස්ස කුට්ටි ආරච්චි කතාවක් කරා. මේ ඒගොල්ලෝ තමයි ප්‍රධාන කතිකයෝ. අර සින්දුවක් තියෙනවා අහලා දිනවා නේද? මොකද්ද මේ හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි අපි හදන මොකද රට හදනවා අපි හදනවා මොකද්ද එකක් තියෙනවා මට මතක නැහැ හරියට. මට කවි සින්දු එහෙම ලීසින් මතක හිටින්නේ නැහැ. මේ ඒ පුංචි වීරයෝ ටික තිබ්බයි මහින්දගේ පුතා කතා කරුවා. ඊට පස්සේ අර වීරසිංහ මහත්තයා කතා කරා. ඊට පස්සේ තිස්ස කුට්ටි ආරච්චි පොඩි සර් කතා කරා. ඒගොල්ලෝ කතා කරගෙන ඉන්න පටන් ගත්තේ ලිනා ඉවර වෙනකන්. ඉතින් මේ එක්තරා දේශපාලන ව්‍යාපාරයක් ඉලක්ක කරගෙන මේ කරන කතාවක් සම්පූර්ණයෙන්. ඔළුව හොල්ලන එක්කෙනාගේ කතාව දැන්ම අවශ්‍ය නැහැ ඒක. ඊට පස්සේ මේ මොකද්ද? ඊට පස්සේ අපි අනික් එක්සත් ජාතික පක්ෂයේ රැලිය. එක්සත් ජාතික පක්ෂය කියනවා මේ ගිවිසුමකට එන්නලු වජිර කොට වජිර කියනවා මේ ගිවිසුමකට එන්න මමත් එච්චර උස නැහැ හුඳි. ඉතින් මම මේ කොට වජිර කියන්නේ ඒගොල්ලන්ගේ කියන්නේ දාර්ශනික වශයෙන් එච්චර කොටයි ඒගොල්ලෝ. ඒ කියන්නේ මේ ශරීර ලක්ෂණය නෙමෙයි. ඒ කියන්නේ මිනිසු කොච්චර දැවැන්තද කොච්චර කුඩාද කියන එක තීරණය වෙන්නේ ඒ මිනිසුන්ගේ ශරීරයේ කොච්චර ලොකුද කුඩාද කියන එක නෙමෙයි. හුඟක් ලොකු අප්සෙට් ජොකියෝ ඕන තරම් ලෝක ඉතිහාසෙ ඉඳලා තියෙනවා. හුඟක් පොඩි සාමාන්‍ය අඩි 4මාර 5මාර මිනිස්සු දැවැන්ත චරිත ලෝකේ ඕන තරම් ඉඳලා තියෙනවා. ඒතර වජිර කොට වෙන්නේ වජිරගේ දැවැන්ත භාවය අනුව දේශපාලන දැවැන්ත භාවය අනුව එක වෙන්නේ. හොඳේ
එවනත් නිකන් අන්තිමට නිකන් මිනිසුන්ගේ නිකන් මේ ශාරීරික ලක්ෂණ දේහ ලක්ෂණ වගේ විවේචනය කරනවා වගේ හිතෙන්න පුළුවන් කියන්නේ දිගින් දිගටම ඉතිහාසෙත් අදත් හෙටත් ඒ අර්ථයෙන් තමයි කියන්නේ. එතකොට කියන මොකද්ද ගිවිසුමකට එළමෙන්න සියලු දේශපාලන පක්ෂ වලට එන්න ප්‍රතිවාදියාව බැලන්ස් කරගන්න පුළුවන් උනාලු රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ ඒ හින්දා අනික් අය එන්නලු. අනේ ඉතින් ප්‍රතිවාදියා බැලන්ස් කරන ප්‍රතිවාදියාත් එක්ක මගුල් කාගෙන ඉන්න තියෙන්නේ. කවුද මහින්ද මන්දක බෙර ගහගෙන එහෙම අරගෙන එනවා මේ රැලියට පෝරුවක් ගහලා දෙන්න ජෝඩු කරලා දෙන්න. හරි يعني වෙනම රැස්වීමක් තියලා දෙපැත්තෙම අපරාධ මෙහෙම රැලිය තියන්න තිබ්බේ. එක්සත් ජාතික පක්ෂ මේ පැත්තෙන් එනවා. මේගොල්ලෝ මේ පැත්තෙන් එනවා. හරිද? ඉස්සරහින් වජිරගේ එක පැත්තක අතින් එල්ලලා අනිත් පැත්තෙන් කාගේ දතේ එල්ලන්නේ? සාගලගේ වගේ අතින් එල්ලලා රනිල් වික්‍රමසිංහ එනවා. අනිත් පැත්තෙන් මහින්ද එනවා. මහින්ද කොහොමත් නිවිල්ගේ එල්ලිලා එන්නේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඕන්න නාමල්ගේ වගේ අතේ එල්ලලා එහෙම නැත්තම් තිස්ස කුට්ටිය ආරච්චිටයි වීරසිංහටයි දෙපැත්තෙන් අල්ලගෙන එහෙම දෙපැත්තෙන් අරන් ඇවිල්ලා එක ලොකු වේදිකාවක් ගන්නවා. හරිද? ගාලා ගොක්කොල ටිකක් එහෙම තොරණ ගාලා ලස්සනට සුදු රෙද්දක් කියලා මේ පැත්තෙන් UNP බලකායත් එක්ක ආපු සෙනගණක් ගන්න ඕන රනිල් වික්‍රමසිංහ. මේ පැත්තෙන් නගන මහින්ද රාජපක්ෂ. ජයමංගල ගාථා කියලා, බෙර කියලා, නැකත් කියලා, අෂ්ටක කියලා ප්‍රතිවාදීන් දෙන මං කියන්නේ ප්‍රතිවාදීන් එකතු වෙනවා නම් අප්පා ලකේට එකතු වෙන්න බෑ. ලස්සනට එකතු වෙන්න ඕනේනි. එහෙම ඊළඟ එක එහෙම එකතු කරගන්න. එකතු වෙලා සන්තෝෂෙන් ඕගොල්ලෝ මදු සමය ගත කරගෙන සන්තෝෂෙන් දරුමල්ලෝ හදාගෙන සන්තෝෂෙන් උන්ව මේ වැල්පාලම් වලින් එතර කරගෙන සන්තෝෂෙන් ජීවත් වෙන්න. ඒ ඔය කුණට මං හිතන්නේ ඔය කුණට ඔය සජිත්ගේ ටීම් එකේ වත් සමහර අය එකතු වෙන්න කැමති නෑ ඇත්තටම. ඒ කියන්නේ එහෙම වත්. හරිද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පරණ නායකයා එක්කවත් ඊතර මේ අනිත් දේශපාලන පක්ෂවල මේ ඒ මගුලේ අෂ්ටක කියන්නේ යන්නේ ඒකේ කකුල් හොදන්න යන්නේ ඒකේ නිකන් ඊ රත්තර මුද්දක් දෙනවලු මරි යන්න වතුරු බාල්දියක් අරන් බරෙන්ඩා යන්න කියලා එහෙම ගිහිල්ලා මේ කකුල් හොදන්නේ එහෙම ලෑස්ති නෑ කවුරුත්. හරි. ඔහොම නෙමේ දිනපතා රැලි තියදී කිව්වත් එන්න එකතු වෙන්න එන්න එකතු වෙන්න අනේ අනේ එන්නකෝ අනේ අනේ අපෙනුත් ගන්න එන්න අපිත් එක්කත් එන්න කිව්වත් එන්නේ නෑ වජිර. හරි සයිනික ඒකතර මොකද්ද කරන්න කියන්නේ? ඊට පස්සේ රනිල් කෝරණේවට අත උස්සන්න. දැන් ඔය පොහට්ටුවේ සෙට් එකක් ආවනේ. ඇවිල්ලි කරලා දැන් රනිල්ගේ කැබිනට් එකේ ඉඳගෙන ඉන්නවා. දැන් උන් ආණ්ඩු කරනවා කියලා හිතන් ඉන්නේ. උන්ට ඕනේ කරන්න දෙනවා කියලා හිතන් ඉන්නේ. රනිල් ගියා හැම කෙරුවා ඉවරයි. ඊට පස්සේ ඉතින් කියපු එක තමයි කරන්න තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පාර්ලිමේ කෙරුවෙත් ඔහොම ඒ කරලා තමයි පක්ෂලෝ ඊරණමත් කෙරුවේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කෙරුවෙත් ඔහොම හැමදාම හම්බෙච්ච වෙලාවල් වල හැම ආණ්ඩුවකටම රනිල් වික්‍රමසිංහට අත් වෙච්ච ඊරණමත් ඕක. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම දැන් කරන්නේ තෝක තමයි. අන්තිමට රනිල් වික්‍රමසිංහ පැරදිලා ගෙදර ගියාම හරි දිනේ දාලා ලියා ගන්න 2024 මැයි මාසේ දෙවෙනිදා මේ කතාව කියන්නේ රනිල් වික්‍රමසිංහ පැරදිලා ගෙදර ගියාම රනිල් වික්‍රමසිංහගේ පළු අරින හැටි ওই පොහට්ටුවේ ඉන්නේ. පටන් ගන්නේ පවිත්‍රාවන්‍ය ආරච්චි ප්‍රසන්න රණතුංග ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන කියන කතා රනිල් වික්‍රමසිංහ තක්බීරි වෙලා රනිල්ට අහගෙන ඉඳ වෙන්නේ. මේ අනකෝ මගේ කැබිනට් එකේ ඉඳගෙන මට කියපු ප්‍රශස්ති තරමක් දැන් බලපල්ලකෝ මේ කියන කතාව කියලා. අපිට කැබිනට් පේපර් එකක් අපිට ඕන විදිහට දාන්න දුන්නේ, අපිට ඕන විදිහට අමාත්‍යංශ කරන්න දුන්නේ, අපිට ඕන තීන්දුව ගන්න දුන්නේ. එයාම තමයි ඇවිල්ලා කෙරුවේ, එයාම විතරයි කතා කරුවේ, එයා කියන ඒවා විතරයි අහගෙන හිටියේ. මාස 6ක් කල් දෙන්න. ඡන්දේ ඊළඟ ඡන්දේ පැරදිලා රනිල් වික්‍රමසිංහ ගෙදර ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහට අපි සියලු දෙනාගේ දේශපාලන අනාගතේ විනාශ කරලා දැම්ම රනිල් වික්‍රමසිංහ කියලා ඔය ඉන්න ඇච්චබැච් ඔක්කොම ටිකත් එක්ක කියනවා. අපිට වෙලා වෙන කරගන්න දෙයක් නැති හින්දා රනිල් වික්‍රමසිංහ ඉල්ල හිටිය කියලා. තව ඩිංගෙන් පොට්ටු එක රැලියේ හොඳම කතාව අමතක වෙනවා. මහින්ද රාජපක්ෂ කියනවා මේ අතන ඉන්න කට්ටියක් මෙතන ඉන්න කට්ටියක් මැඩම් කෙනෙක් ඇවිල්ලා හැම කට්ටියක් කියලා. ඒක කියලා කතන කියනවා මේ තව කට්ටියක් තව තැනක රැලියක් කරනවා රැලි කරනවලු අමාරුම වෙලාවේ රට අමාරුවටම හිටිච්ච වෙලයි පැනලා ගියේ උ. වෙන කොහෙවත් නෙමේ ඒක තමයි රැලිය. හරි ඒ කියන්නේ තට්ටු කළගෙන මේ ඒක තියෙන්නේ මෙතන කියලා. මහින්ද කියනවා මේ අමරට අමාරුවට දාලා අමාරු මොහොතේ පැනලා ගිය කට්ටියකුත් රැලියක් කරනවලු. ඔව් ඔව් තිබ්බ රැලියක් එහෙම එකක්. ඒක නෙවිල්ට කියන්නේ තට්ටු කළ සර් මේක තමයි කියලා. හරි ජාතික ජනමල් වේගේ රැලිය. අරගේ පැයකට අලුත් කතාවක්. ඊට පස්සේ මේ ඒ මරු කතාවක් කියන පැරවට බැල්ල බැල්ල මේක නිකන් හෝදන්න වගේ එකක් දහදන්නේ. අපේ වැරදි අපි හදාගන්න ලෑස්ති
අපි විවේචනය කරන්න කියන්නේ ප්‍රතිවාදීන් කුහක අදහසින් හෝ එහෙම නැත්නම් ඒකට වචනයක් වෙන මොකක් හරි කතන්දරයක් කියන කොමර නිකන් ගන්න. ඒ ප්‍රතිවාදීන්ගේ බාල විවේචන වෙනුවට ධනාත්මක සාධනීය විවේචන ඕන එකක් පිළිගන්න ලෑස්ති කියලා. ඕන් ඕක තමයි මම අනික් අයටත් කිව්වේ. දැන් ඔන්න ලොක්කම කියලා තියෙනවා. හරි. එහෙම නිකන් සියල්ලට හා හොඳයි කියන සියල්ලට හුරේ දාන මම ඒගොල්ලන්ට කියන දායකයෝ කියලා. දායකයන් මේ දේශ ව්‍යාපාර ඇතුලේ ඉන්න පුළුවන් නරකම මිනිස්සු. හොඳක් දැක්කම හොඳයි කියන්න. අප්සෙට් එකක් දැක්කම අප්සෙට් කියන්න. ඇයි බය වෙන්නේ? ඒක මෙහෙමයි. අනික හැමෝම හොඳයි කියන එකක් Tamanට අප්සෙට් වගේ තේරෙන්න පුළුවන්. බය නැතුව කියන්න. අප්සෙට් කියලා. මගෙ ඊට පස්සේ හදාගන්න සංවාදයක් ඇතුලේ අන්තිමේදී ඒක හොඳ එකක්ද ඒක අප්සෙට් එකක්ද එහෙම නැත්නම් ඒක අප්සෙටුත් නැති හොඳත් නැති මැද තැනක තියෙන එකක්ද කියලා තීරණය කරගන්න පුළුවන්. අපි හිතන විදිහට ඒ විවේචනය කරන්න සම්පූර්ණ අයිතියක් තිබිය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක් ඇතුළේ. ඒ විවේචනය කරන්න බැරි ඒවා හරි මොනවා හරි ඒවා ඒ ජනතා විමුක්ති පෙරමුණේවද අනේ උගුල්ලව තියාගන්න. හරි. ඒ නීති අපිට දාන්න දෙන්නත් එපා. ඒ නීති වලට අපි යටත් වෙන්න ලෑස්තිත් නැහැ. හරි. ඒක මම කියන්නේ එහෙම කවුරු හරි එහෙම දාලා හිතාගෙන ඉන්නව නිකන්. පක්ෂ නම් එහෙම නැහැ. මේ 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 පිටින් ආපු උන් තමයි මේවා කරන්නේ. ඒක තමයි අපි පිට ඉන්නේ. හරි. ඉතින් එහෙම කවුරු හරි කියනවා නම් නිකන් පක්ෂේ එහෙම නැහැ මේ පිට ඉන්නේ උන් තමයි මේ මේ එහෙම නිකන් මේ මේ එහෙම එනවා ප්‍රශ්න කරනවා මේ එහෙම කියනවා එහෙම කරන්න පුළුවන්ද මේ මේ ඒ තොයිල් පොළවල් වල නටා ගන්න. හරි. මේකට මිනිස්සු එකතු වෙලා ඉන්නේ වෙන 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 අදහසකින් කියලා කියන්නේ වෙන විදිහකට වෙන හැඩයකට. එතකොට ඒ තොයිල් නටන්න කැමති නම් ඒ තොයිල් ගිහිල්ලා නටා ගත්තら අපට ප්‍රශ්නකුත් නැහැ. මම කියන්නේ අප්සෙට් එකක් නෙමෙයි. කියන්නේ තොයිලයක් කියන අප්සෙට් එකක් නෙමෙයිනේ. ඒතරේ පක්ෂ ඇතුලේ විනයක් තියෙනවා, ඒක යන විදිහක් තියෙනවා, කරන පිළිවෙලක් තියෙනවා. ඒකට ගියා නම් ඒ පිළිවෙලට ඉන්නත් ඕනේ. හරි. එහෙම නැත්නම් නිකන් මේ රස්ති අධිකාරිය වගේ නිකන් ඒක එක දවසකට තව විදිහකට අනිත් දවසකට තව විදිහකට එහෙම හැසිරෙන්නත් බෑ. එතනට ගියා නම් ඒ විදිහට ඉන්න ඕනේ. දැන් මේ 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 පිටස්තරින් මිනිසුන්ට විවේචන තියෙන්න පුළුවන්, අදහස් යෝජනා තියෙන්න පුළුවන්. ඒවා එක කතාවේ සහ පක්ෂයයට අනුරගේ පණිවිඩය. මේ පක්ෂය අල්ලගෙන හිටිය කාලයක් ඔව් ගෞරවයේ හිමි වෙන්න ඕනි. සහ මේ පක්ෂය ශක්තිමත් කිරීම පිණිස විවිධ අවස්ථාවන් වල විවිධ මුහුණු වලින් මේකට සම්බන්ධ වෙච්ච මිනිස්සු ඉන්නවා. ඔව් කවුරු හරි තාගෙන ඉන්නවා නම් කාඩරකින් විතරක් ඡන්ද දිනන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් සෑම විටම කාඩරේ බහුතරය වන්නේ කාඩරය කියලා. අවසාන ඡන්ද කීයක් ගත්තද? ලක්ෂ 7000ක් කියන්නකෝ. ඒතර 7000 බහුතරය වුණාම යන්න පුළුවන් උපරිම ඡන්ද ප්‍රමාණය කොච්චරද? 750000ක් නම් අවසාන ඡන්දේ ඡන්ද ප්‍රමාණය මට හරියට මතක නැහැ. ඒක උදාහරණයක් ගත්තා දීලා කරන වැඩක් නැහැ. ඒක බහුතරය නම් යන්න පුළුවන් උපරිම ඡන්ද ප්‍රමාණය කොච්චරද? 14,99,999යි. ඇයි? එකක් කරපැත්තට වැඩි වෙලා ඒක බහුතරය වෙන්න ඕනේ. ඒක බහුතරය තියාගෙන ඉදිරි කිසිම මැතිවරණයක් දිනන්න බෑ. ඒ කියන්නේ ඒක වැඩක් නැද්ද? නෑ ඒක වැඩක් තියෙනවා. ඒක තමයි අරටුව. ඒක තමයි පදනම. ඒක තමයි මුදුන් මුල. හැබැයි අරටුවකට විතරක් අරටුවක් විතරක් ගහක් වෙන්නෙත් නෑ. මුදුන් මුලක් විතරක් ගහක් වෙන්නෙත් නෑ. හරි. එහෙම නැත්නම් ඒ තියෙන මොනවා හරි ඒ අත්‍යවශ්‍ය හරි මොනවා හරි දේවල් ටිකක් විතරක් ගහක් වෙන්නේ නෑ. ගහක් වෙන්න මුදුන් මුලක් විහිදුණු මුල් තන්තු මුල් අරවා මේවායි මුල් වර්ග සෑහෙන්න තියෙනවනේ. ඒ වගේන් තමයි මේක බදාගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. ආර්ටුව විතරක් ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. ඒක වටේට පොත්තක් තියෙන්න ඕනේ, හමක් තියෙන්න ඕනේ, වටයක් තියෙන්න ඕනේ. කොළ පළදාව මේ සියල්ල තියෙන්න ඕනේ. මේ මේ සියල්ලගෙන් සමන්විත එකක් තමයි ගහක් බවට පත් වෙන්නේ. එතකොට ඒ ගහ කියන එක නිර්මාණය වෙනකොට ඔව් ආර්ටුව අත්‍යවශ්‍යයි. ඔව් මුදුන් මුල අත්‍යවශ්‍යයි. හැබැයි ඉතින් වටේ අයත් තේරුම් ගන්න ඕනේ. පොත්ත, පිට පොත්ත, වැල් ඊට පස්සේ පළදාව මල් කොළ ඒ සියල්ල තේරුම් ගන්න ඕනේ. මේ ගහක් අරටුවක් සහිත ගහක් පවතින්න නම් අවශ්‍යයි. හරිද? අරටුව තේරුම් ගන්න ඕනේ. අරටුවකට විතරක් කරන්න පුළුවන් බක්කකුත් නැහැ. පවතින්න නම් අර සෙසු සකලවිද වූ අංගෝපාංගයන්ගෙන් සමන්විත එකක් තමයි අවසාන ගහක් වෙන්නේ. මේ හදන්න යන්නේ ගහක් නම් ඒ සියලු දේවල් වලට සම වටිනාකම් ලබා දෙමින් ඒවා පිළි අරගෙන වෙන්න ඕනේ. සමහර අවස්ථා වල සමහර මේ يعني සමහර දේශපාලන මැදිහත්වීම් කරනකොට සමහර උදපදව කරන්න යනකොට සමහර උපක්‍රමික තීරණ ගන්නකොට උපක්‍රමික ක්‍රියාමාර්ග වලට යනකොට මේවා මේ කුමන්ත්‍රණ ඒවා පරාජය කරන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් ඒවා අප්සෙට් ඒවා වගේ මගනේ සාමාන්‍ය මිනිස්සු පුතජන මිනිස්සුනේ එහෙම හිතනවා. නමුත් ඒවා
ඉක්මනින් විග්‍රහ කරගෙන ප්‍රශ්නයක් හෝ අර්බුදයක් දක්වා නොයා ඒකත් එක්ක සංවාදයකට සාකච්ඡාවකට ගිහිල්ලා මේක එකතු වෙලා මේ වැඩේ කෙරුවේ නැත්තම් මහත්යෝ මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. හරි. ඒක නිසා දැන් හුඟක් තංගල දැන් මම ඔය විදේශ රටවල ජීවත් වෙන අය මොන වගේ අදහසක්ද මැතිවරණය සම්බන්ධයෙන් දක්වන්න කියනකොට ඔය කියන කතාව, ඔය අනුර කියන කතාව. හරි. හුඟක් තංගල ශ්‍රී ලාංකිකයින් කියලා තියෙනවා. ඒ පණිවිඩ අවශ්‍ය ප්‍රමාණයට ඒ කණ්ඩායම් යන්න ඉඳලා වැඩකුත් නැහැ නේ අවශ්‍ය ප්‍රමාණය වලට අපි පවා සංවේදනය කරලා තිබෙනවා. ඉදිරියටත් එහෙම කරනවත්. දැන් එවැනි පසුබිමක මේ 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 දෙන අනුමැතිය එහෙම නැත්නම් මේ දෙන මාර්ගෝපදේශය වඩා වැදගත් සියලු දෙනාටම. අලුතෙන් ආපු අයටත් වඩා වැදගත්. පරණ හිටපු අයටත් වඩා වැදගත්. මේක මේ සින්නක්කර පරවේණිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපි තමයි කලින් ආවේ, ඒ හින්දා මේකේ අයිතිය අපිට. අපි හින්දා තමයි තොපේ ගොඩ ලොකු උනේ, ඒ හින්දා අපේ අයිතිය අපිට තමයි අයිති. මේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඒතර මේක අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ අවසාන ප්‍රතිඵලය පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රතිපලයේ දිනල ගුරුනාට පස්සේ ඕගොල්ලෝ වැට ඕගොල්ලා අයින් කර අයිති කරගන්න කොස් ගහ ඕගොල්ලෝ ගන්න දෙල් ගහ ගන්න ඊට පස්සේ ඒ කොස් ගහේ බැඳලා ඉන්න හරකත් ඕගොල්ලෝ ගන්න තනකොළ ටික ඕනනම් අපිට දෙන්න ඊට පස්සේ එහෙම මං කියන්නේ එහෙම බෙදිල්ලක් ඕනනම් බෙදා ගන්න පුළුවන්. හැබැයි මේක මේ වත්තා සද්දනවා නම් හරි මේ වත්තා සද්දනවා නම් මේ හැම එකාගේම සහයෝගය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒක සමසේ පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ අනුරගේ කතාව 3-4 පාරක් අහන්න ඕනේ. ඒක තේරෙන්නේ නැත්තම් ඊට පස්සේ මේ අපිට මේ ශක්තිමත් ආණ්ඩුවක් ඕනේ කියන කතාව. ඇයි ශක්තිමත් ආණ්ඩුවක් ඕන? ගෝඨාභය රාජපක්ෂත් ඔය කතාවම කිව්වා නේද? ඔව්. ගෝඨාභය රාජපක්ෂත් කිව්වා 3-2 අපිට දෙන්න. අපිට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. එහෙම නැත්තම් මේ ප්‍රතිසංස්කරණ කරගන්න බෑ කියලා. ගෝඨාභය රාජපක්ෂ 3-2 ඉල්ලුවේ මොකටද? ගෝඨාභය රාජපක්ෂ 3-2 අරගෙන කෙරුවේ මොනවද? ඒකේ අපි අමුතු විද්‍යාගාර පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. දැන් අපි ඒක දැකලා තියෙනවානේ. ගෝඨාභය රාජපක්ෂ 3-2 ඉල්ලුවේ යම් යම් ප්‍රමාණයට කප්පාදු කරලා තිබුණු විධායක ජනාධිපති බලතල තව තවත් ශක්තිමත් කර ගැනීම සඳහා. ඊට පස්සේ තමන්ගේ සහෝදරයා පාර්ලිමේන්තුවට ගන්න තිබ්බ බාධාව වෙච්ච දිත්තපුරවැසි කතන්දරේ ඉවත් කර ගැනීම සඳහා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ 3-2 පාවිච්චි කළා පොහොර තහනම් කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ ඒව තහනම් කරලා කොළඹ පුරා බට වැටවල් ගෙවුවා. මම හිතුවා එකෙක් හරි අඩුම තරමේ කොන්තරාත්තකද කියලා ගෝඨාභයට. පව්වේ යකා. මං කියන්නේ තරම් හපනෙක් ඉන්නවද කියන්නේ කොළඹ වටේට බටක 15 ලක් 20ක් ඇවිල්ලා බට කරේ තියාගත්තක වෙනම කතාවක්. නමුත් නිකන් වැටවල් ටික ගහන්න හරි වැඩක් බාර දෙන්න තිබ්බා. එහෙමවත් ගණන් ගන්න තිබ්බා. අඩුම තරමේ පොහොට්ටු ඇරලියේ මේ GI පයිප් මේ 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 බට වැටවල් ටික ගහන්නවත් ඉඩ දෙන්න තිබ්බා. එතකොට මේ ඇයි බහුතරයක් අවශ්‍යය? මං කියන්නේ යම් පරිවර්තනයක් කරන්න බලාපොරොත්තු වෙන අවංක අදහසින් සද්භාවයෙන් දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයකට ඔව් ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ ශක්තිමත් ආණ්ඩුව කියලා කියන්නේ 3-2ද එහෙම නැත්නම් නිකන් 115ක 20ක එකක්ද වගේ එකක් කියන එක අවස්ථානෝචිත කර්මණුව තීරණය වෙන එකක්. නමුත් මං කියන්නේ බහුතර ආණ්ඩුවක් අවශ්‍යයි කාට වුණත්. ඒක ඕගොල්ලෝ සජිත් ප්‍රේමදාසට දෙනවා නම් සජිත්ටත් 113 ගෙනින්ම දීලා දාන්න. එහෙනම් යම් පජං ගන්නට දෙයක් නැහැ. එයාට දෙනවා නම් 3-2ම දෙන්න. 3-2 ගන්න 200ක් විතර දීලා ඉවර කෙරුවත් ඉවරයි. ඉවරයි නේදකොට ඒක හිත අදාගත්ත හැකි. ඊට පස්සේ මහින්දරලාට ආයේ දෙනවා නම් ඒකත් 200ක් විතර දෙන්න. ආයේ නිකන් එක එකට අංකෝන් ඉතුරු කරන්න එපා. ඊට පස්සේ අනික් අයට වැඩක් බලාගත්ත හැකි. මේ එහෙම ශක්තිමත් එකක් හදා ගන්නකොට සමහර අනපනත් සංශෝධනය කළ යුතුව තිබෙනවා. සමහර අලුත් නීති ගෙනා යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව මගින් විවිධ තීන්දුව తీරණ ගැනීමේ අවශ්‍යතාවයන් තිබෙනවා. රාජ්‍ය පාලන ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුව තිබෙනවා. මූල්‍ය ප්‍රතිපත්ති අරගෙන එන්න අවශ්‍ය තිබෙනවා. සමහර නිලධාරීන් සම්බන්ධයෙන්, තනතුරු සම්බන්ධයෙන්, පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. මේ සඳහා ශක්තිමත් ආණ්ඩුවක් කියන එකක් අවශ්‍යයි. ඒ නිසායි ශක්තිමත් ආණ්ඩුවක අවශ්‍යතාවය කියලා කියන්නේ. එතකොට දැන් පළාත් සභා ක්‍රමයේ වගේ එකක් යලිපන්න ගන්නව නම් පරිගන්වන්න ඕනේ. මගේ පුදුලික අදහස මම පළාත් සභාව වලට කැමති මිනිහෙක්. පළාත් සභා ක්‍රියාත්මක කළ යුතුයි. පළාත් සභා ඔය සුදු අලියෙක් ගගා නටනට ගියාට ඒ සුදු අලියෙක්ම නෙවෙයි. ප්‍රශ්න තියෙන්නේ සුදු අලිය හරි ගාස උද බාලා උගේ පෙරහැරි අරයි යන්න ඕනේ කුංගෙම වැඩ ගන්න ඕනේ. එතකොට මං කියන්නේ එහෙම නම් අදහස ඒ කියන්නේ වැඩ ගන්නවත් බෑ, පෙරහැරි අරයි යන්නත් බෑ, සුදු අලිය නිකන් කකා බිවි ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා ප්‍රශ්නයක් නෑ. එතකොට ඒ පළාත් සභාව වලට යම් බලතල ප්‍රමාණයක් දීලා තිනවා. ඒතරේ ඒ දෙන බලතල සංශෝධනය කරනවද නැද්ද වගේ එකක් වෙන කතන්දරයක්. ඒතරේ ඒවා දීලා
ඒව සවිබල් ගන්නවලා ඒව ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට මේ වැඩේදී පාර්ලිමේන්තුව ඇතුලේ මේ ලණුව තියාගන්න පාර්ලිමේන්තුවට බහුතරයක් අවශ්‍යයි. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යම් යම් බලතල අවශ්‍යයි. ඒතර ජනාධිපතිවරයාගේ යම් යම් හිතුවක්කාර ක්‍රියාමාර්ගම් කරනවා. අනුර කුමාර දිසානායක ඔහු හිතුවක්කාර වුණොත් ඒක පාලනය කර ගැනීම පිණිස අනුරගේම පාර්ලිමේන්තුවක්කුත් අවශ්‍ය වෙනවා. ඒතර අනුරගේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ ජේපි කාඩරකින් හදන පාර්ලිමේන්තුවක් නෙමෙයිනේ. ජාතික ජන බලවේග පාර්ලිමේන්තුවක් කියලා කියන්නේ ඒක සියලු දෙනාගෙන් සමන්විත වෙච්ච නිකන් වෙන වෙන හැඩවල තියෙන එකක්. ඒතකොට ඒ අය අතර යම් සංවාද ඇති වෙනවා. ප්‍රමාණවත් සංවාදයක් ඇති වෙනවා. එතකොට මේ සඳහා ශක්තිමත් ආණ්ඩුව කියන එක වැදගත් එකක්. ඊට පස්සේ මේ අනිත් එක තමයි විශාල මහජන මතයක් අවශ්‍ය ඇයි කියන එක. දැන් ඔය අපි දැක්කා අවුද්ගලිකවත් වෙනදා 2015 මැතිවරණ පුරොන්දු සහ ওই දේවල් එක්ක අතරම ගත්තම මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ විශාල බලාපොරොත්තුවක් තියාගෙන. එතකොට මේ බලාපොරොත්තු ඇතුළේ තිබුණ විවිධ සංශෝධන විවිධ දේවල් කරන්න. හැබැයි ඒව කරන්න යනකොට නැවත වතාවක් ජනතාව ඇතුළෙම ප්‍රතිවිප්ලවයක් නිර්මාණය වුණා. ඇයි ඒ හේතුව? මේක නිකන් 50ට 50 ගියේ. ඒ කියන්නේ අනිත් පැත්තට ප්‍රතිවාදියාට පරාජිතයාට විශාල මහජනයා සංවිධානය කිරීමක් තුලින් අර යහපත් දේ පරාජය කිරීමේ හැකියාවක් තිබුණා. ජනතාව අනුමැතිය දීලා තිබුණේ නිකන් කම්සි කම්සා. මෙහෙම මෙහෙම. හරි. එතකොට එහෙම නොවෙන්න නම් මම කියන්නේ දූෂණ මර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නම් ඒක ක්‍රියාත්මක කරනකොට එක മന്ത്രി කෙනෙක් අල්ලනකොට එක නිලධාරියෙක් අල්ලනකොට එකෙක් අල්ලනකොට දෙකෙක් අල්ලනකොට ඒ හොරු ටිකට එකතු වෙලා විශාල සංවිධාන ශක්තියක් හදාගෙනවිලා මේක ඉස්සරහා පවුරක් වගේ හිට ගන්න දෙන හැකියාව නැති වෙනවා විශාල මහජන අනුමැතියක් එක්ක මේ වැඩේ ක්‍රියාත්මක කරනකොට. අපෙන් 10ක් එකතුනකොට මේ පැත්තෙන් 100ක් එකතුනක් එනවා. සෝරි සහෝදරයා. ඉන්න. අපි වැඩේ කරලා ඔයගලන්ට පණිවිඩය කියන්න. එහෙම නැත්නම් ඔයගලොත් එන්න අපි කතා කරලා මේ වැඩේ කරමු. කියන එක දෙන්නේ يعني මේ පැත්තේ වොයිස් එක ශක්තිමත් එකක් වෙන්න ඕනේ. මේ පැත්තේ මැදිහත් වීම මේ පැත්තේ ක්‍රියාකාරකම් ශක්තිමත් එකක් බවට පත් වෙන්න ඕනේ. මේ ගනුදෙනුව සිද්ධ කර ගැනීමට නම්. එතකොට ඒක ජනාධිපති කෙනෙක් ඉන්නවා බහුතර පාර්ලිමේන්තුවක් තියෙනවා කියන එක පමණින්ම ඒක ප්‍රමාණවත් නෑ. මයිති පාර්ලිමේන්තුව දැන්වත් බහුතර පාර්ලිමේන්තුවක් තිබ්බා. ආයවැය එහෙම සම්මත වුණේ 160 165 19 වෙනි අනුක්‍රම සංශෝධනයේ සම්මත වුණේ 215 කින්ද කොහෙද? ඉතින් කරගන්න පුළුවන් නේද? ඒක කරන්න දෙන්නේ නැතිද? එක්තන ඒ වෙන එකක් තියෙනවා. එළිය තව එකක් තියෙනවා. එළිය වෙන ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. ඒ නිසා විශාල මහජන සහයෝගයක් අවශ්‍යයි කියලා කියන්නේ මේ ප්‍රතිසංස්කරණ සඳහා විශාල මහජන අනුමැතියක් තියෙන එක සහ ඒ මහජනයාගේ සහයෝගය අවශ්‍ය නිසා මේවා ක්‍රියාත්මක කරගෙන යන්න. අනිත් පැත්තෙන් මේ අමතරාර ඡන්ද දිනනක මේක මේ බීජගණිතය නෙමෙයි කියලා කිව්වම මොකද මේ බීජගණිතය කියන්නේ මොකද්ද? ඔය මොකක් ආයෙද ප්‍රශ්නයක් හොදේ. ඒ කියන්නේ බීජගණිතය කියන්නේ මොකද්ද? ඊට පස්සේ විවිල කඩන කියලා කියනවා මේ සමහර අය ලඝු වලින් බලනවා කියලා. චේන් පන්නන් දීපා බං මිනිසුන්ගේ. ඒකනේ ඕක අහමම අර ඕලෙවල් පේපර් එකට ලඝු පොත අරගෙන ලඝු එහෙම පෙරලා ලාමයි ලඝු හදාගන්න බැරුව හිටපු එවුන්. හරි. මොකක් එහෙම. එහෙනම් මම කල්පනා කරන්නේ ලඝු කියන්නේ මොනවද මම? චේන් පන්නන් දීපා බං මිනිසුන්ගේ මේ කොහොමද ඒක ඇත්ත ඔය කියන්නේ දේශපාලන පරිවර්තන කියන ඒවා මේ නිකන් නිකන් ක්‍රමයෙන් එකින් එක පිළිවෙලට ගොඩනගිනේම නෙමෙයි කියන එකයි කිව්වා. ඒක අහන්නකෝ. ඒ කියන්නේ ඒ කතාව අහන්න ආයමුතුන් කියන දෙයක් නෑනේ. ඊට පස්සේ ඔය වැරදි හදා ගැනීම වගේ එකක් අසින්නක් රයිතිකාරයෝ නෑ. සියලු දෙනාට සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනේ. ඔය ටික තමයි කතා හැටියට තියෙන්නේ මේ එතකොට මෛරලිය අනික් ප්‍රධාන කතා ගත්තම මොනවද තියෙන්නේ සාය වගේ එහෙම නිකන් ගති උත්තර මොකක්ද සාය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ තියන්න ඕනේ මොනවද වගේ කතන්දර ටික අපි ඉස්සරහට කතා කරමු විවිධ ඒවත් එක්ක බලන්නත් යනෝනේ අපහින වෙලාවක එක එකක් තැන් තැන් වල 100ක් විතර මෛරලි තිබ්බට පස්සේ ප්‍රධාන කතා හතරහන සාමාන්‍ය පැය පහක් විතර නාස්ති කරන්න ඕනේ ඊට පස්සේ අර 2x දාගෙන හවත් සෑහෙන වෙලාවක් යනවා. ඊට පස්සේ ඉතින් වල් යන්න ඕනේ තියෙන වැඩක්. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි. මේ ඒ ටික එහෙම හිමිසිරුවේ කරන්නම් මේ නිවාඩු පාඩුවේ කරලා ඒක හැම එකකම ගුණාගුණ පිළිබඳව අපි කතා කරමු. එහෙම නිකන් අපිට පේන විදියට කියන්නේ. ඒ සමස්තේ ඒ නිවැරදි එකේ ඒ මාරේක ඒක නෙමෙයි. ඒක මේ පේන එක තව කෙනෙකුට වෙන විදිහකට පේන්න පුළුවන්. සහරාර විදේශ රටවල් වල ශ්‍රී ලාංකිකයින් සමග
ඒක දිගට කරනවා 100ක් කරනවා 200ක් කරනවා වගේ එකක් නැහැ කියන්නේ අවස්ථා දෙන අනුව කරනවා ඔබේ සඳහා යම් කැමැත්තක් දක්වනවා නම් මේ සඳහා ඊමේල් පණිවිඩයක් එවන්න ඊට පස්සේ අපි කතා කරලා වෙලාවක් දාගෙන මේ වැඩි කරමු සාමාන්‍ය කවරකට 4 දිනක් විතර කතා කරන විදිහට ලෑස්ති කරගෙන අපිට ඊමේල් එකක් එවන්න අපි ලෑස්ති වෙනුවෙන් අපිට පහසු වෙලාවක් අපිට කියනවා දෙවුල්ල කතා කරගෙන පහසු වෙලාවක් දාගෙන ඒ සාකච්ඡාව සාකච්ඡාවල් ටික කරමු මේක මොන දේශපාලන පක්ෂයකද ඕගොල්ලෝ සහය දෙන්නේ කියන එක ඒක අදාළම නැහැ ඒ කියන්නේ ඒ ඕනම දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වීම අරබයා ඒකට කතාවක් කරන්න ලෑස්ති නම් ඒ පෙනී ඉඳින් මේ කතාව කියන්න ලෑස්ති නම් පිට රටින් ඉන්න ගොබ්බයන්ට අවස්ථාව තියෙනවා හොඳයි ඒ කියන්නේ මේක මම කතාවක් නෙවෙයි ඒක නැත්තම් මේ අග කැලේ විතරක් ආපු වුණා විතර මේ මේ මොකක්ද මේ කියන්නේ කියලා එහෙම අජිත් මන්නා පෙරුම එහෙම කියනවා තුෂාර නිමුලුත් කියනවා දෙන්නම සමග යන බලවේග මන්ත්‍රීලා මේ පිටරට ඉන්න මේ ලංකාව ගැන තේරෙන්නේ නැති ගොබ්බින් මෙමයයි දැන් අපි මම ලංකාවෙන් පිටරින් ඉන්නේ අපි අපිට තේරෙන හැටියට අපි දේශපාලනය කතා කරමුද ඉතින් අපි වෙන ගොබ්බයි හරි අපිට ලංකාව තේරෙන්නේ නැහැ අපිට ඒ තරම් දේශපාලනේ තේරෙන්නේ නැහැ අපිට කොරන්න තේරෙන්නේ නැහැ හැබැයි නිකන් අර අපේ චූන් එකට හරි අපි හැම අපේ ජූන් එකකට කරා අපේ ජූන් එකකට අපි පැරිස් වල එකක් කරා ඊට පස්සේ ඕස්ට්‍රේලියාව වල එකක් කරා නම් තව එකක් දාගෙන තියෙනවා ඊට පස්සේ නිව්සීලන්ඩ් කට්ටියක් එක්ක අපි කරා ඒ හරි හරි අපි ඒක අපේ ජූන් එකකට කරන්නේ එහම අපේ ජූන් එකකට අපි දේශපාලනේ කතා කරන්න කවුරු හරි ඉලාස්තිය තියෙනවා නම් ඒ කියන්නේ මම කියන තුෂාර හිඳුනි සර්ලට වගේ අජිත් මාන්නප් පිරිමු සර්ලට වගේ සජිත් ප්‍රේමදාස සර්ලට වගේ සර් කියන්නේ ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස සර්ට වගේ මුලටත් ශ්‍රීමත් දාලා ළඟට ශ්‍රීමත් දාන්න ඕනේ අර මේ එහෙම ඒ වගේ මේ එහෙම නිකන් එහෙම ලොකු දැවැන්ත දේශපාලන දැනුමක් නැහැනේ අපිට අපි අරින් අපිට තේරෙන හැටියට මේ 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 සෙල්ලම කරමු කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ඊමේල් එකක් එවන්න කණ්ඩායමක් ලෑස්ති කරගෙන ඕ එමුණත් අපි කතා කරලා වැඩේ කරමු එච්චරයි ඊට පස්සේ තව චැනල් එක මෙතෙක් subscribe කරලා නැත්නම් චැනල් එක subscribe කරන්න සබ Patreon සමූහයේ සමාජික කැරට එකතු වෙන්න කැමති නම් එකතු වෙන්න අපේ WhatsApp එක තියෙනවා අපේ email තියෙනවා අපේ Twitter තියෙනවා අපේ Facebook තියෙනවා ඊට පස්සේ අපේ Telegram තියෙනවා අපේ TikTok එක තියෙනවා මේ ඒවත් එක්කත් ඇවිල්ලා එකතු වෙන්න පුළුවන් අපි ආරාධනා කරනවා ඊට ගෞරවයෙන් එන්න අපිත් එක්ක එකතු වෙන්න ගිහින් එන්න අපි ආය දවසක හම්බෙමු